එක රුපියලක් දෙකක් වෙන එකෙක් වෙනුවෙන් වියදම් කරලා බලපන් කොච්චර අමාරුයිද කියලා. ආයි පන්ති ආවද නැත්නම් මට වැඩක් නැහැ. හරි ඉන්නවනම් ඊට පස්සේ නැත්නම් ඵලයක් කිව්වා. තුන්වෙනි පාරට කිව්වේ පෙෂායන්ට විශේෂයෙන් කියන්නේ බලා දන්නේ නැහැ මේකේ තියෙන ප්‍රශ්නේ. එක සැරයක් විභාගයට ගිහිල්ලා ෆේල් වුණාට පස්සේ, ෆේල් වුණාට හෝ කෙලවුණාට පස්සේ තියෙන ප්‍රශ්නේ දන්නේ නැහැ. එතකොට මිනිසුන්ගෙන් එන ප්‍රෙෂර් එක, තමන්ගේ දෙමව්පියන්ගේ මූණ දැක්කහම තමන්ට එන හැඟීම තේරෙන්නේ නැහැ. රිවිෂන් පන්තියකට ෆ්‍රෙෂර් එකක් එනවා නම් ඌට හම්බෙන ලොකුම තෑග්ග තමයි ඒ ෆීලිං එක තේරුම් ගන්න පුළුවන් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි උන් එක්ක ඉඳිද්දි. එතකොට ෆ්‍රෙෂර් එකකටත් වැඩ කරන්න ඕනි කියලා තේරෙනවා. දැන් ෆ්‍රෙෂර් ෂයි උන්ගෙන් 195ක් වැඩ කරන පන්තිවල තියරි පන්තියේ හිටියා වගේ නෙමෙයි, කලින් ෂයි එකේ ගියා වගේ නෙමෙයි, රිවිෂන් එකට ආවට පස්සේ ෆ්‍රෙෂර් එකක් වැඩ කරනවා. තේරෙනවා එකෙක් දෙන්නෙක්ට තේරෙන්නේ නැහැ. උන්ට තේරෙන්නේ කතර ෆේල් වුණාට පස්සේ අපරාධ රුපියල් ලක්ෂ ගාණක් ෂයි එකක් වියදම් කරන්න. හරි බහුතරයක් ෆ්‍රෙෂ් ෂයි උන් රිවිෂන් ලැබිලා හැදෙන්නේ ඒකයි. ඒගොල්ලෝ දන්නවා උතර සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි උන්ගේ වැඩ කරන විදිහත් එක්ක තේරෙනවා කොහොමද කරන්න කියලා. හැඟීමක් එනවා වැඩ කරන්න ඕනේ කියලා. බහුතරයක් පන්දිවල එහෙම ප්‍රශ්න නැහැ. ගොඩාක් කියු සද්දයක්වත් නැහැ. මේ යකා කියවනවා අතන ඉඳන් මේ අත්පය දිගාරලා කියවනවා. එපා එපා කියවන්න එපා, පාඩම් බලන්න බලන්න කියලා කියද්දි කියවනවා. ආගන මිනිස්සස්. හරි. හරි. දැන්